ආයුබෝවන් අපේ අම්මයි YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. ලෝකයේ වැඩිම දෙනෙක් නර්බන සිංහලෙන් උගන්නන ශ්‍රී ලාංකික YouTube cooking channel එක සමග ඔබත් එක්වන්නට නම් අපේ අම්ම channel එකේ subscribe button එක press කරලා ඊළඟ තියෙන පුංචි bell එකත් press කරන්න. අද මම chicken club sandwich හදනවා. මේක පාන් වලින් හැදුව උනාට සම්පූර්ණ පෝෂණයෙන් පිරුණු ආහාරයක්. එහෙනම් අපි club sandwich එක හදමු නේද? අද මම පස් දිනක් ක්ලබ් සෑන්ඩ්විච් හදන්න යන්නේ. ඒ නිසායි මෙතන ගොඩක් දේවල් තියෙන්නේ. ඒ වුණාට මම අද එකයි හදලා පෙන්නන්නේ. මෙතන තියෙනවා චිකන් බ්‍රෙස්ට් එකක්. ලුණු ගම්මිරිස් ස්ටයිනිස් දාලා තඹගෙන තියෙනවා. ඊළඟට ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, බටර් ටිකක්, චිකන් ස්ලයිසර්ස්, චීස් ස්ලයිසර්ස්. මේ තියෙන මං ගෙදර හදපු ගාලික් සෝස්. මේව නැත්තම් මැයිනීස් සෝස් උනත් පුළුවන්. මැයිනීස් සෝස් හදන වීඩියෝ එක අපේ අම්මා channel එකේ තියෙනවා, බලලා හදාගන්න. ඊළඟට චිලි සෝස්, බිත්තර, සලාද කොළ, හීනියට පෙති කපාගත්තු ගර්කින්. මේ තියෙන ගර්කින්. ඊළඟට හීනියට පෙති කපාගත්තු තක්කාලි. හීනියට පෙති කපාගත්තු ලුණු. හීනියට දිග පෙති කපාගත්තු කැරට්. දැන් මං කැරට් එක ස්ටීම් කරලා දැම්ම ගන්නවා. විනාඩි දෙකක් ස්ටීම් කරගන්න. මගේ ගෙදර අද බීට්‍රූට් තිබුණ නිසා බීට්‍රූට් පෙති 3-4කුත් මං ස්ටීම් කරගත්තා. ඊළඟට බිත්තර දෙක කඩලා මේ වගේ ගහගන්නවා. ගහගෙන දෙකට මං බෙදාගන්නවා. ඇයි දන්නවද? මේ දෙක වෙන වෙනම මෝල්ඩ් වලට දාලා මේ වගේ ඔම්ලට් එකක් හදාගන්නයි යන්නේ. දැන් මේ මෝල්ඩ් එකේ මේ වගේ යට හරියේ බට ටිකක් දාගන්නවා. දැන් මෙතන බටේ කීලුණු තියෙනවා, සෝස් වල, චිකන් එකේ. මේ හැම එකකම ලුණු තියෙන නිසා ලුණු චූට්ටයි දාගන්නේ. දැන් පෑන් එක රත් වුණාට පස්සේ බට ටිකක් මේ වගේ ගාගෙන මෝල්ඩ් එක තියනවා. ගම්මිරිසි ලුණු චූට්ටකුයි දාලා බිත්තරේ චුට්ටක් ගාගන්නවා. ගාගෙන මෝල්ඩ් එක ඇතුළට දාගන්නවා. අපි උයන පිහිනකොට මේ වගේ උපකරණ පාවිච්චි කරනවා නම් ලස්සනට පිළිවෙලට පිළිගන්නන්න පුළුවන්. මගේ වීඩියෝස් බලන පොඩියට රෙස්ටරන්ට් කරන දරුවෝ ඉන්නවා. ඒ අයට මේ වගේ දේවල් වලින් අයිඩියාස් ගන්න පුළුවන් වෙයි. දැන් ඊළඟට ටිකක් වෙලා වහලා තියලා මෝල්ඩ් එක ගලවලා අනිත් පැත්ත හරවනවා. ලස්සනයි නේද? මේ වගේ මෝල්ඩ් එකක් නැත්තම් නිකන් ඔම්ලට් එක හදලා ගන්න. ඊළඟට අපි කලින් තම්බගත්ත චිකන් ටිකත් මේ විදිහට කපා ගන්නවා. දැන් මේකට බට ටිකක් දාලා හොඳට කලවම් කර ගන්නවා. ලුණු බලන්න, පොඩි කෑල්ලක් කාලා බලන්න. චිකන් තම්බනකොට ලුණු චූට්ටක් දාලා තම්බ ගන්න. ඔම්ලට් එකේ චිකන් ස්ලයිසස් වල, චීස් වල, සෝස් වල මේ හැම දෙයකම ලුණු තියෙනවා. ඒ නිසා චිකන් එකට ඔම්ලට් එකට වැඩි ලුණු දාන්න යන්න එපා. මේව තමයි අපි ඉගෙන ගන්න ඕනේ කරන පුංචි වුණත් ලොකු දේවල්. දැන් ඊළඟට ග්‍රිල් පෑන් එකට බටර් ටිකක් දාලා පෑන් ටික ටෝස්ට් කර ගන්නවා. කෙතර ටෝස්ට් එකක් තියෙනවා නම් ඒකෙනුත් පුළුවන්. එහෙම නැත්තම් නිකම් පෑන් එක දාලා උනා ටෝස් කරගන්න පුළුවන්. දෙපැත්ත දාලා මේ වගේ ටෝස් කරගත්තට පස්සේ මේ වගේ පොඩි කූලින් රැක් එකක් උඩ තියන්න. එතකොට පාන් එක තෙත වෙන්නේ නැතුව හොඳ ක්‍රිස්පියට තියෙනවා. ඔන්න තව ටිප් එකක්. දැන් අපි සෑන්ඩ්විච් එක හදමු. ඉස්සෙල්ලා පාන් පිටට මං ගාලික් සෝස් ටිකක් ගාගන්නවා. ඔයාලඟ මැයිනීස් සෝස් තියෙනවනම් ඒව දාගන්නත් පුළුවන්. ඊළඟට අපේ චිකන් එකෙන් ටිකක් මේ වගේ දාගන්නවා. ඒකට මම තක්කාලි ස්ලයිසස් උයි ගර්කින් උයි තියෙනවා. ඊළඟට බීට් ස්ලයිසස්, සලාද කොළ, ඒක උඩට චිකන් ස්ලයිස් එකයි චීස් ස්ලයිස් එකයි තියෙනවා. ආයෙත් පාම් පෙත්ත එක ගාලික් සෝස් ගාලා ඒක චීස් එක උඩින් තියෙනවා. එතකොට පාම් පෙත්ත හොඳට ඇලෙනවා. දැන් ඊළඟට එක් ඔම්ලට් එකයි ලුණු ස්ලයිසස් දෙකයි ස්ටීම් කරගත්තු කැරට් පෙති දෙකකුත් තියලා චිලි සෝස් චුට්ටක් දාගන්නවා. අනිත් පාන් පෙත්තටත් ගාලික් සෝස් ගාලා ඒක අනිත් පැත්ත හරවලා තියෙනවා. ඊළඟට කොන් දෙකට ටූත් පික් ගහගෙන මැදින් කපා ගන්නවා.
ගෙදර කනවා නම් වාටි කපන්න එපා. අමුත් එක්ක එහෙම සංග්‍රහ කරනවා නම් වටේ තියෙන වාටි ටික කපලා සංග්‍රහ කරන්න. ලස්සනයි නේද අපේ ක්ලබ් සෑන්ඩ්විච් එක? දැන් ඉතින් ඔයාටත් පුළුවන් මේ විදිහට ලස්සනට ක්ලබ් සෑන්ඩ්විච් එකක් හදාගන්න. පිට ගිහිල්ලා ලොකු ගානක් තියලා කනවට වඩා ඒ ගාන වීදම් කරලා ගෙදර ඔක්කොම අල්ලට හදාගෙන කන්න පුළුවන්. ඔයාට ඕන නම් තවත් පුඩියට කපා ගන්න මේ විදිහට කපා ගන්නත් පුළුවන්. පාට පාට ක්ලබ් සෑන්ඩ්විච්. දැන් ඉතින් අපේ අම්මා රස බලන වෙලාවයි. සෝස් චුට්ටකුත් දාගමු නේද? හරිම රසයි. චීස්, චිකන්, එළවලු, බිත්තර, චිකන් ස්ලයිසස්. හරිම රසයි. අපේ අම්මා චැනල් එකේ මේ වගේ තවත් සෑන්ඩ්විච් වර්ග හදලා තියෙනවා. ඒව බලලා කැමති නම් ඒවත් හදාගන්න. ඔයාලා මේ ක්ලබ් සෑන්ඩ්විච් එක හදනකොට ගත්ත ෆොටෝසුත් එක්ක අපේ අම්මා ෆෑන් පේජ් එකට ෆොටෝස් තුනක් ෂෙයා කරන්න. මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. බොහොම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා චැනල් එකට සබ්ස්ක්‍රයිබ් වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව ප්‍රෙස් කරන්න.